බලශක්තිය නැතුව අපි කාටවත් ඉස්සරහට යන්න බෑ. ඒ නිසා බලශක්තිය අපිට අතිශය වැදගත්කමක් තියෙනවා අපේ ජීවිතවල. දැන් බලශක්තියේ වැදගත්කම අතින් ගත්තාම විශේෂයෙන් බලශක්තිය විදුලිය සහ ඉන්ධන මේ ඔක්කොම ගත්තාම power and energy කියලා එකට ගන්න මෙතනින්. ඉතින් අපි විශේෂයෙන් අද මේ මාතෘකාව සාකච්ඡා කරන්න ගත්තේ මේ ලංකාවේ විදුලි බල ක්ෂේත්‍රය තුල පවතින බරපතල මාෆියාවන් වංචා දූෂණ පිළිබඳව අපි අවස්ථා ගණනාවක කරුණු හෙළිදරව් කළා. එතකොට මේ රට වැටිලා බංකොලොත් වෙලා හොම්බෙන් යන වෙලාවෙත් අපේ කැබිනට් එක අද රටට සිදු කරන මේ බරපතල වංචා දූෂණ පිළිබඳව කරුණු හෙළිදරව් කිරීම අපි හිතුවා රටට වැදගත් වෙයි කියලා. මොකද අර අමාරු නහම තෙල් නැතුව ඉඳලා තෙල් හම්බුනහම කීයට හරි තෙල් හම්බුනහම හොඳයි වගේ කතාවක් කියනවා. හැබැයි තෙල් නැති කරේ කවුද කියලා අහුවොත් මේකට උත්තරේ නැහැ. ඒ වගේ දැන් මේ විදුලිය නිෂ්පාදනය කරේ නැත්නම් ඉස්සරහට අමාරුයි, ඉස්සරහට යන්න බෑ කියන කාරණේ එක තමයි මේ සම්බන්ධ සාකච්ඡාව වෙන්නේ. සමහර රිෆෝම්ස් ඕනේ, ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි රිෆෝම්ස් වෙනුවට රීස්ට්‍රක්චරින් කියන්නේ මේ වචන වලින්ම සමහර සෙල්ලම් කරමින් තමයි මේ ඔයන්නේ. ප්‍රතිසංස්කරණ ගේන එක වෙනුවට විදුලිය පෞද්ගලීකරණය කියන කාරණේදී රටක තරගකාරීත්වය පිළිබඳව සහතිකයක් දෙන්න බැරි කිසිදු ශේත්‍රයක් පෞද්ගලීකරණය නොකළ යුතුයි. ඒ සරල උදාහරණකින් කිව්වොත් ජංගම දුරකථන, එහෙම නැත්නම් sannivedana සේවා පෞද්ගලීකරණය කිරීම ඇතුලේ තාක්ෂණය පහසුකම් ඒකට එනවා. ලෝකයේ එවැනි ශේත්‍ර ව්‍යාප්ත වීමට ප්‍රාග්ධනය යෙදවනවා වගේම මේ ශේත්‍රය ඇතුලේ තියෙන තරගකාරීත්වය හැදෙන්නේ 3G ආවා, 4G ආවා, දැන් 5G එනවා. එතන 5G නැතුව සමාගමට ඉන්න බෑ. ඒගොල්ලෝ කැපිටල් එක දාලා 5G ගෙනාවේ නැත්නම් ඒ සමාගමට යන්න වෙනවා. දාපු ප්‍රාග්ධනය අහිමි වෙනවා. ඒ නිසා තරඟකාරීත්වය ඇතුලේ ජනතාවට හොඳම තාක්ෂණය කියනවා. ඒකයි තියෙන්නේ. හැබැයි විදුලියට කොහොමද තියෙන්නේ එහෙම? ඒ නිසා විදුලිය වගේවා එවැනි තරඟකාරීත්වයක් සහතික කර යුතුය. ඒ නෙමෙයි ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය සේවාව. ඒ නිසා බලශක්තිය රටක අත්‍යවශ්‍යයි. එවැනි එකක් පෞද්ගලීකරණය කිරීම කියලා කියන්නේ මාරාන්තිකයි. හැබැයි එවැනි එකක් පෞද්ගලීකරණය කිරීම ඇතුලේ තමයි දවන්තම හොරකම් වංචා දූෂණ සිද්ධ කරන්න පුළුවන්. ඒ නිසා මේ අය ගෝඩ් ෆාදර්ලා වෙන්නේ නිකන් නෙමෙයි. රටක මිනිස්සු මෙච්චර පීඩාවට පත් වෙලා තියෙන වෙලාවේ ඒක ඇතුලේ ගේම් ගහනවා. ජනතාවගේ පීඩාව පැත්තක තියලා තමන්ගේ පොකට්ටුව තර කරගන්න, තමන්ගේ මඩිය තර කරගන්න. කඩිමුඩියේ පණක් ගෙනල්ලා අන්සොලිස්ටඩ් ටෙන්ඩර්ස් දාලා ඩොලර් මිලියන 2300 සමහර විට දවන්ත ව්‍යාපෘති හම්බන්තොට වරාය වගේ දෙගුණයක් විශාල ව්‍යාපෘති වලට අනුමැතිය දෙනවා සතිය දෙකක් ඇතුළත. ඒවා පිටිපස්සේ තියෙන්නේ මේ නිකම්ම නිකන් ඒවා නෙමෙයි. 100%3 කොමිස් නෙමෙයි තියෙන්නේ. ඒ සමහර සමාගම් වල පැටිගිරිය බලපුවාම හිතෙනවා මේ සමාගම් වලට ඩොලර් මිලියන 2000ක තියා මිලියන 200කවත් ඉන්වෙස්ට්මන්ට් එකක් මේකට කලින් කරලා නැහැ. අපි බොහෝ විට ගල්ලංගුරු බලාගාරයේ දිගිරීමේදී සිද්ධ වෙච්ච වංචාවට දාපු පැමිණිල්ල තවත් තියෙනවා මහින්දානන්ද අලුත්ගමගේ. සිංගප්පූරුවේ account එකේ සල්ලි එංගලන්තේ ගෙවල් ගන්න දීපු විදිහත් එක්කම අපි පැමිණිලි කරලා තියෙනවා. හැබැයි පැමිණිල්ල තියෙනවා මොකද අපි දන්නවා මේ ඔක්කොම එක ජාතිය බඩු. මහා බැංකුව කඩපු රනිල් වික්‍රමසිංහ මහපොටුවේ තියාගෙන ඒ හොරුන්ට දඬුවම් දෙයි කියලා අපි කවුරුත් විශ්වාස කරන්නේ නැහැ කොහොමද? ඒ නිසා මේ නොරොච්චෝලෙන් ගත්ත කොමිස් වලින් මුදල් හොමාරු කරේ කොහොමද කියලා ගිනුම් විස්තර සහිතව පැමිණිලි දැම්ම අපි දූෂණ විරුද්ධව. මේ හදිස්සි එන මේ දවැන්ත ව්‍යාපෘති මේ ඔක්කොම පිටිපස්සේ තියෙන්නේ මාෆියාවක්. ඒ ඔක්කොම පිටිපස්සේ තියෙන්නේ මාෆියාවක්. ඒ නිසා ඒවා රටේ අවශ්‍යතාවයට ජනතාවගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් පෙළගස්සන ඒවා නෙමෙයි. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.